අපේ රටට විශාල ගෞරවයක් ආවේ ක්‍රිකට් ක්‍රීඩාව. මම දන්නවා මගේ ජීවිතේ මං ඉපදෙනකොටම අපේ රටේ ක්‍රිකට් ක්‍රීඩකයන් ලෝක ශූරයන් වශයෙන් හිටියේ. හැබැයි අද මම පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් වශයෙන් එනකොට අද ක්‍රිකට් ක්‍රීඩා විනාශ වෙගෙන යනවා. එක පැත්තකින් ක්‍රිකට් ක්‍රීඩාව තවදුරටත් අපේ රටට කරගෙන යන්න පුළුවන්ද කියලා අභියෝග රැසක් වෙනවා. අපි දන්නවා වෙනදා අපි ICC නිල වෙබ් අඩවියට ගියාම අපි දැක්කේ ලසිත් මාලිංගගේ වාර්තා පිළිබඳ, සංගක්කාරගේ, මහේලගේ, ජයසූරියගේ වාර්තා තමයි අපි දැක්කේ. හැබැයි ඊයේ මං ICC නිල වෙබ් අඩවියට යනකොට ඒකේ තියෙන පළවෙනිම උඩින්ම තියෙන නිවුස් එක තමයි ශ්‍රී ලංකාවට ටෙස්ට් වරම් නැතිවීමේ අවදානමක්. ලංකාව ක්‍රිකට් ක්‍රීඩාව තුල දූෂිතම රටවල් වලට ඇතුළත් වෙලා කියලා අද ICC නිල වෙබ් අඩවිය වාර්තා. ඊළඟට දෙවෙනි නිවුස් එකට ගියාම ඒක තියෙන්නේ ලංකාව. ඒකේ පැහැදිලි කරනවා සවුත් අප්‍රිකා මාස කිහිපයකට කලින් සවුත් අප්‍රිකා කණ්ඩායම ලංකාවට ආපු වෙලාවේ ඒකේ බ්‍රෝඩ්කාස්ටිං වලට ලැබිච්ච මුදලින් 115% මුදලක් ඇමරිකාවේ කවුන්ට් එකට. ලංකාවට ලැබෙන්න ඕන මුදලක් 147% මුදලක් ඇමරිකාවේ කවුන්ට් එකට. දැන් අපිට ප්‍රශ්නයක් තියෙනවා, අද ක්‍රිකට් පාලක මණ්ඩලයක් නැහැ. එහෙනම් මේ මුදල ගියේ කාට? ඇමතිතුමාගේ ගිණුමකටද? එහෙම නැත්නම් එතුමාගේ හිතවතෙක්ගේ ගිණුමකටද? එහෙම නැත්නම් මේ කාගේ ගිණුමකටද ගියේ කියලා අද අපිට ගැටලුවක්. ඒ වගේම අද මේ ටෙස්ට් වරම් අහිමිීමේ සිදුවීම පිළිබඳ විශාල ප්‍රශ්න රාශියක්. අද මේ රටේ ඇමතිවරේ අද පූර්ණ කාලීන මේ ක්‍රිකට් ක්‍රීඩාව පිළිබඳව කාලය වෙන් කරන්න පුළුවන් ඇමතිවරයෙක් නැහැ. එතුමාට පළාත් පාලනය බාර දුන්නා, පළාත් සභාව ඇමතිවරණය, ප්‍රාදේශ සභාව ඇමතිවරණය කල් ගියා. එහෙම මැතිවරණය කල් දාපු ඇමතිවරයටම බාර දීලා ක්‍රීඩාව පිළිබඳ. අද ඒකේ ප්‍රතිඵලයක් වශයෙන් අද ක්‍රිකට් ක්‍රීඩාව ඉතාමත් අවදානම් තත්ත්වයකට පත් වෙනවා. ඒ වගේම අපි දකිනවා තේරීම් කමිටු සභාපතිතුමා, එතුමත් පූර්ණ කාලීනව, එතුමත් මාසෙකට එක වෙලාවකට සිංගප්පූරුවට යනවා තරග තීරකයෙක් වශයෙන්. එතුමත් පූර්ණ කාලීනව මේ ක්‍රිකට් ක්‍රීඩාව ගැන යොමු කරන්න ඇති පුද්ගලයේ පත් කිරීම තුළින් තමයි අද මේ ක්‍රිකට් ක්‍රීඩාව මේ තත්ත්වයට පත් වෙලා. අපි දැන් අරජුන රණතුංග මැතිතුමා එතුමම කියනවා මේ ක්‍රිකට් කෑවේ මේ ආණ්ඩුවගේ. හැබැයි එතුමට එහෙම කියලා මේ චෝදනාව වලින් අයින් වෙන්න බෑ. එතුමත් කැබිනට් අමාත්‍යවරේ, එතුමටත් මේ චෝදනාව වෙනවා. හැබැයි මේ ආණ්ඩුවට වගකීමක් තියෙනවා රට ඇතුලේ පරීක්ෂණයක් කරලා අපිට ක්‍රිකට් ක්‍රීඩකයන් ගැන විශ්වාසයි. හැබැයි මේ රට ඇතුලේ පරීක්ෂණයක් කරලා මේවට අවශ්‍ය මේකේ නිලධාරී සම්බන්ධන, මේවට චෝදනා එල්ල වෙච්ච අය සම්බන්ධ මේ සියලුම අයට පරීක්ෂණයක් කරලා දඬුවම් දීලා අපේ ක්‍රිකට් ක්‍රීඩාව ආරක්ෂා කරගන්න කියලා අපි මේ ආණ්ඩුවට කියන්නේ.